අයිබෝන් ඇපල් කඩේ නුවන් අදත්තාව ඔබත් එක්ක කතා බහකට අපි කතාවට මෙන්න මේ විදිහට මගේ ළඟ එක වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා ඒ වීඩියෝ ක්ලිප් එක ඇත්තටම මේ වෙලාවේ අපේ රටේ තරුණ තරුණියෝ ඒ වගේම විද්වත්තු ඒ වගේම කලාකරුවෝ වෘත්තිකයෝ සියලුම දෙනා මේ වෙලාවේ අතට ගන්න ඕනේ वीडियो क्लिप हितर गोन वीडियो क्लिप मेक अभी हितर अरगेन वाल अपेर विनस्कर पुलवांग विनस्कर ओण क्रमेय मे दे क्रमे गेन मे गेन औबोध्या श्रीलांकीय अहिंसक प्रजावट अभी धनवत्कर एक धनवत्कर क्रमेय तुल अट मेरट मे राजपक्ष होरुंगे वगे मेरट औदू हेत्त हतरा मेरट पालने होरुंगे मेरट मुदगा तीयन ए वगे अपे सिस्टम के चेंज कर तीयन හොඳම අවස්ථාවක් තමයි මේක පොඩ්ඩිට බලන්න මම මේ වීඩියෝ එක ඇතුළත් කරන්නම් ඒ වගේම මේ කරපු තරුණ දෙන්නට මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ගන්නා ප්‍රයත්නය ඔබලා බලන්න මේක මම වීඩියෝ එකටත් ඇතුළත් කරන්නම් පොඩි ඉල්ලීමක් කරන්න තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ මෙතන එතකොට ප්‍රින්ම වල හැමෝම දන්නවා අද මේ වෙද්දි රට පුරා ගැතිරිච්ච ඉතිරිච්ච තරුණ ඒකාමුතු වෙලා පටන් ගත්ත මේ උද්ඝෝෂණ රැල්ලක් කරගෙන යනවා මේ දේ සිද්ධ වෙන්නේ මොකටද කියන එක ගැන මම ඔයාලට අමුතෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ මම මේ වීඩියෝ එක දාන්නම් ඔබලට බලන්න මම මේක මේ හඬ ඇහෙන්න පොඩ්ඩක් දැම්මේ මේ තරුණ දෙන්න යන බස් එකට නගිනව නගලිවල බෝඩ් දෙක මේ රට වැඩලා තියෙන මේ උද්දමනය කියන්නේ මොකද්ද ඊට පස්සේ රටේ දැන් තත්ත්වය මොකද්ද රටේ තියෙන ආර්ථිකය කොහොමද තියෙන්නේ අපි ලෝකෙට යන්න පුළුවන්ද මේ කියන කරුණු කාරණා ලස්සන්ට පැහැදිලි කරනවා එතකොට කරන්න තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ මෙතන එතකොට ප්‍රින්ම වල හැමෝම දන්නවා අද මේ වෙද්දි රට පුරා ගැතිරිච්ච ඉතිරිච්ච තරුණ ඒකාමුතු වෙලා පටන් ගත්ත මේ උද්ඝෝෂණ රැල්ලක් කරගෙන යනවා මේ දේ සිද්ධ වෙන්නේ මොකටද කියන එක ගැන මම ඔයාලට අමුතෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ එතකොට අපි හැමෝම දන්නවා දැන් පවතින මේ උද්ඝෝෂණ රැල්ලේ මොකේද තියෙන්නේ කියලා ඒ වුණාට මේ අපි ගම්පලනේ පැත්තට මේ වගේ පැත්තට එද්දි ඒ තියෙන රැල්ල අඩුයි ඒ තියෙන ට්‍රෙන්ඩ් එක අඩුයි කට්ටිය ඉස්සරහට ඉදිරිපත් වෙන අඩුයි. ඇයි ඒ කට්ටිය මේ කරන්නේ? මොකද්ද මේ අරගලේ කියන්නේ? මුලින්ම කියන්න ඕනේ හැමෝම එළියට බහලා අවුවේ පිච්චි පිච්චි වැස්සට දෙමි දෙමි මේ කන කට්ට හැමෝම වෙනින්. ඔයාලා හැමෝම වෙනින්. ඇයි එහෙම කියන්නේ කියන එක ගැන මම ඉස්සරහට කියන්න. උද්දමනේ කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් එහෙම ඔයාලට මේක ගැන තියෙන ටිකල් දෙන්න ඕනේ නැහැ. බඩු වැඩි වෙනවනේ ගණන්. ඇයි මේ බඩු මෙහෙම විදියට ගණන් වැඩි වෙන්නේ? ඒකට හේතුව තමයි ඔයාලා නිකන් කල්පනා කරලා බලන්න මම නිකන් සරල විදියට පැහැදිලි කරන්න. අපි නිකන් හිතමුකෝ වෙළඳපළේ දෙහි කියලා මොනවද දෙහි ගැඩි කියලා. දෙහි ගොඩාක් වලලා ගොඩාක් වෙළඳපළට ආපු කාලේට මොකද්ද වෙන්නේ? දෙහි වල වටිනාකම බහිනවා බිමටම බහිනවා. ගාන අඩු වෙනවා දෙහි වල. දෙහි ඉග වෙන කාලේට මොකද වෙන්නේ? දෙහි ඉග වෙච්ච කාලේට දෙහි වල වටිනාකම පට්ටෙන්ද වැඩි වෙනවා. ඕක තමයි වෙන්නේ. ඉතින් ඔබ අපි මේ දන්න අපි පාවිච්චි කරන සල්ලි වලටත් මේකමයි මේ වෙලා තියෙන්නේ මොකද්ද අදූරදර්ශී විදියට රජයේ තියෙන මේ වියදම් පියව ගන්න සල්ලි නැති කොට අර හන්දියේ තියෙන ෆොටෝකොපි මැෂින් එකෙන් මේව ගන්නවා වගේ අච්චු ගාලා අච්චු ගාලා අච්චු ගාලා සල්ලි ටික රට ඇතුළට පුරවලා තියෙන්නේ ඒ සල්ලි ටික රට ඇතුළට පිරෙව්වට පස්සේ ඒ සල්ලිය ඒකේ වටිනාකම බහිනවා අර දෙහි ගැඩියට වෙච්ච දේම තමයි වෙලා දැන් ලංකාවේ ඇත්තටම මේ ජඩ දේශපාලනය තුල මේ මාධ්‍යකරණයක් ජඩ මාධ්‍යකරණයක් වෙලානේ. එතකොට ඇත්තටම ITN එක ගත්තොත් ජාතික රූපවාහිනිය ගත්තොත් ඒකට තනිකර රෙදි නැතුව අර කඩේ යනවනේ. එතකොට ඒ වගේම හිරු එක ගත්තොත් දෙරණ එක ගත්තොත් එහේ මොකද්ද වෙලා තියෙන්නේ? අපට ලංකාවේ දැන් මේ රටේ මිනිස්සු පත් වෙලා තියෙන තත්ත්වයට උන් කඩේ ගිහපු විදිහට උන්ට ඉදිරිපත් කරගන්න විදියක් නැහැ මේ අයින්සක මිනිසුන්ට මේ හරියට ප්‍රස්තුතය ගෙනියන්න විදියක් නැහැ දැන් හෙට වෙනකොට බෙහෙත් ටික නැත්තම් හෙට වෙනකොට ආහාරවල සුරක්ෂිතතාවය ඒක ආහාර හිඟනම් එතකොට තෙල් ටික හිඟනම් ඊට පස්සේ අවසාන තෙල් ටිකත් ඕ විදියට ගහගන්න ඊට පස්සේ අවසාන ගෑස් ටිකත් ඕ විදියට ගෙනල්ලිවල උයාගන්න එතනින් එහාට මේ රට මහා කඩාවැටීමකට ලක් වෙනවා මේක අපි මේ අර අර මේ කොරහේ කිඹුල්ලු දකින්නවා වගේ කතාවක් කියන්න එපා දැන් අපි ඉස්සර කෑ ගහනකොට මිනිස්සු අපට කිව්වා කොරහේ කිඹුල්ලු දකින්න උඹලා කියලා වෙලා දැන් කොරහේ දැකපු කිඹුල්ලු අපි දැන් ඇත්තටම කොරහවල් වලනේ මහා විල්වල කිඹුල්ලු දකින්න ඒක නිසා
අපිට ගහන්න එපා. අපි කියන්නේ ඇත්තටම මේ රට දැන් යන තත්ත්වයේ ඇත්ත ඇත්තටම කියන්නේ. මොකද ලෝකෙ ඉන්නකොට අපිට හරියට ඒ කරුණු කාරණා ගලාගෙන එනවා. අපිට හරියට බලන්න පුළුවන්. අපිට ඒ ලෝකෙත් එක්ක ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා Google එක සර්ච් කරාට පස්සේ අපේ රට තියෙන තත්ත්වේ හරියට බලා ගන්න පුළුවන්. ඒ කරුණු කාරණා තමයි අපි ගේන්නේ. මේ ටික ගේන්නෙම මේ රටේ අහිංසක මිනිස්සුන්ට මේ ප්‍රශ්නය හරියට තේරුම් කරලා දෙන්න ඕනේ. මේ ප්‍රශ්නය තේරුම් කරලා දෙන්නේ නැති තාක්කල් ඒ කට්ටිය එතනට වෙලා ඉන්නෝ. මේ අරගලයට එන්නේ නැහැ. එතකොට රාජපක්ෂ හොරු ටික මේ දැන් දැන් බලන්න මේ අද දූෂණ විරෝධී පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කරපු ෆයිල් ටිකේ කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි අපේ මිනිසුන් මේ බදු මුදල් ගෙව කිසි දෙයක් කිසි බිලක් නොගෙව හරි විදියට රටේ ජීවත් වෙච්ච මිනිසුන්ට කෝටි ගණන් ප්‍රකෝටි ගණන් මේ සල්ලි ටික හොරකම් කර කර උන්ගේ රටවල් වල තියෙන account වල දා උන් ඒ රටවල් වල ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය හදාගෙන අපේ රටට කෙලවලම දානවනේ. එතකොට මේ රටට කෙලවල දාන එකෙන් අද මොකද්ද වෙලා තියෙන්නේ? අපිට ඇත්තටම කියන ඕ කිසිම දේශපාලනඥයෙක් එක්ක අපිට වෛරයක් තරහක් නැහැ. උන් අපි පෞද්ගලිකව අඳුරන්නේ නැහැ. සමහර අය අඳුරනෝ. නමුත් එතනින් එහාට ඒ අයත් එක්කත් අපට පෞද්ගලික තරහක් නැහැ. අපට තරහ තියෙන්නේ මේ රට විනාශ කරපු එකේ තරහම් විතරයි තියෙන්නේ. මොකද අපි ලෝකේ ලස්සනට ජීවත් වෙනවා. ඒ ලස්සනට ජීවත් වෙනවා වගේ අපිට මේ රටවල වල પાස්පෝර්ට් එකක් තියෙනවා. හරිද? එතකොට ඒ પાස්පෝර්ට් එක තියෙද්දිත් අනිත් මිනිස්සු ගැන ඉඳලා අපි කල්පනා කරන්නේ මේ රටේ කවදාකරි අහිංසක මිනිස්සුන්ට කොහෙද රටකට යන්න තියෙන්නේ? ඇමරිකාවට දුවන්නද නැහැ වෙනත් රටකට යුරෝපෙට යන්නද නැහැ. එතකොට ඒ මිනිස්සුන්ට ඒ රට විතරයි තියෙන්නේ. එතකොට අපිට ගොඩාරයක් අය කියනෝනේ දැන් බයිනෝනේ උඹලා මේ රට විනාශ කරන්න තමයි ඕ විදිහට දේශපාලන වශයෙන් ඕ එක එක තැන්වල මේ වෙලාව මේ කඩේ යන්නේ කියලා. එතකොට මට ආදේක දාලා තියෙනවා උඹ ඕ විදිහට කරන්නේ කවදාකරි ජේපී ආණ්ඩුවක් ආවට පස්සේ හඩ්සන් සමරසිංහගේ තැනගන්න කියලා. යකෝ හඩ්සන් සමරසිංහගේ තැනගන්න ජේපී ආණ්ඩුවේ මට සාමාන්‍යයෙන් මම මෙහෙ ගන්න පඩිය මට ලංකාවේ ඔය සාමාන්‍ය මොහකවත් ජොබ් එකක දෙන්න විදියක් නැහැ උඹලට. හරිද? ඔතන ඇවිල්ලිවල මම කඩේ යන්න නෙවෙයි ඔතන ඉන්නේ මම රට වෙනුවෙන් කඩේ යන්නේ. හරිද? මම රට වෙනුවෙන් කඩේ යනවා මිසක් එතනින් එහාට එක එකාගේ ආණ්ඩුවාව කියලා මට දෙන්න මම මෙහෙ ගන්න පඩිය උඹලට ඕ රටේ මට දෙන්න බෑ කොහේ හරි දැනග දාලා. ඊට පස්සේ ඒකටත් ගහයි උඹලා අන්නරුට ලක්ෂ ගානක පඩියක් දෙන්න මේ මෙන්න මෙතෙන්ද ගෑල්ලා කියලා. ඒක නිසා උඹලට ඒව දෙන්න බෑ ඇත්තටම. ඒක නිසා අපි මේ රටවල අපේ පාඩුවේ අපි ජීවත් වෙන්නම්. නමුත් මට අපේ අම්මා තාත්තා මගේ සහෝදර සහෝදරියෝ මගේ ඥාති මිත්‍රාදී මගේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් ඒ රටේ ජීවත් වෙනවා. ඒ රට හරි විදියට කෙලින් කරලා දෙන්න බැරි නම් අපි මේ රටවල් දැක දැක ඒ රට කෙලින් කරලා දෙන්න බැරි නම් අපේ ඇති යුතුකම් මොකද්ද? ඒක නිසා අපේ යුතුකම් අපි කරනවා මිසක් එතනින් එහාට දෙයක් කරන්නේ නැහැ. අපි කතා කරගෙන හිටපු මාතෘකාව පොඩ්ඩක් පිට බැන්න සමා වෙන්න. දැන් මේ අර මේ කොල්ලෝ දෙන්න යන බස් එක නැගලිවල රටේ ආර්ථිකය මේ විදියට කරනකොට දැන් මේ රටේ ඉන්න විද්වත්තුන්ට ඒ වගේම වෘත්තිකයන්ට ඒ වගේම කලාකරුවන්ට විශේෂයෙන් හරිද ඒ වගේම තරුණ ප්‍රජාවට අපේ අහිංසක මිනිස්සු දැනුවත් කරන්න මෙන්න මේක තමයි රටේ தත්ත්වය මෙන්න මේ විදිහට තමයි මේ කට්ටිය හොරගම් කරලා තියෙන්නේ ඒ විදිහට හොරගම් කරපු නිසා තමයි මේ රට මේ තැනට වැරිලා තියෙන්නේ ඒක නිසා අපි මේ කට්ටිය අයින් කළා මේ රටට වග කියන තුන්වෙනි බලවේගයෙන් යුතු නිර්පාක්ෂිකවන්නේ දැන් අපි යන්නේ මේ ගමන තුන්වෙනි බලවේගයෙන් යුතු ආණ්ඩුවක් හරිගස්සලි වල හරි මිනිස්සු ටිකක් ගේන්න අපි උත්සාහ කරමු. ඒ ගේන කවය තුල දැන් ඉන්නේ උන්ට ගුඩාරයක් වරප්‍රසාද තියෙනෝනේ මේ පාර්ලිමේන්තුව තුල. හරිද? ඒ වරප්‍රසාද අයින් වෙලා ඊට පස්සේ රටක නීතිය හරියට බලාත්මක කරලා මේ ජනාධිපති ක්‍රමයේ තියෙන අනිසි බලතල අයින් කළා අගමැතිලායි තියෙන අනිසි බලතල අයින් කළා පාර්ලිමේන්තුව හරි විදියට බලාත්මක කළා අපි මේ රට කෙලින් කරගමු. ඒකනේ වෙන්න ඕනේ. ඒ වගේම දැන් දැන් කවුරු හරි කියනවා නම් මේ ඉන්න ආණ්ඩුවම මේ කියන්නේ රාජපක්ෂ හොරු ටික ඉඳගෙන දැන් කොහේ හරි IMF එක වේවා චීන වේවා සල්ලි ටික දුන්න කියලා කියන්නේ උන් බිලියන 3ක් 4ක් ගේනවා කියලා කියන්නේ. එතකොට මේ රාජපක්ෂ හොරු ටික යනකම් මේ තරුණයෝ මේ නැගිටින්නේ නැහනේ. ඕ අරගලය දිගටම කරන ඕනේ. එතකොට ඒ අරගලය තුල හරෙන් බිලියන 4ක් ගේනකොට මෙහෙන් දවසට මිලියන ගණන් පාඩු වෙනවනම් හර්තාල් උද්ඝෝෂණ හරේ මේ කල්ලිවල මුංගේ මේ සිස්ටම් එකට කැමති රැති ශ්‍රී ලාංකීය පුරවැසියෝ හර්තාල් කරනවනම් උද්ඝෝෂණ කරනවනම් අර ගේන බිලියන ටිකත් ආයි අපේ ණය වලට එකව වෙනව මිසක් එතනින් එහාට මෙතනින් උත්පාදනයක් වෙන්නේ නැහනේ. එතකොට මේ උත්පාදනයක් වෙන්නේ නැති මේ රට හරිතනකින් අල්ලගන්න නම් මේ ඉන්න හොරු ටික එලවන්නනේ අපිට ඕනේ. මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. ඒ නිසා කවුරු හරි හිතාගෙන ඉන්නවනම්
IMF එකෙන් දැන් සල්ලි ටික දෙනෝ සල්ලි ටික දුන්නට පස්සේ මේ රට දින්ගක් හරියයි හරේ මේ කීලවල අහිංසක මිනිස්සුන්ට ඒ විදිහට ඔළුවට දානෝ මුම් ඒක නිසා පේ අය දැනුවත් කරන්න ඕනේ දැන් එහෙන් සල්ලි ආවත් වැඩක් නැහැ මේ තරුණයෝ අර ඕ ගෝල් පේස් එකේ ඉන්න අල්ලිය ගහ මන්දිරේ ඉස්සරහා ඉන්න දැන් හැමතැනම ගෝ ගෝටා හෝම් ගම් ඇති කරගෙන ඉන්න කිසි තරුණෙක් ලංකාවේ තරුණ ප්‍රජාව ඒ වගේම මේ වෘත්තිකයෝ විශේෂඥෝ ડોක්ටර්ස්ලා ප්‍රොක්ටර්ස්ලා මේ කිසි කෙනෙක් නැගිටින්න කැමති නැහැ මේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ මේ රාජපක්ෂ හොරු ටික ප්‍රමුඛ මේ ආණ්ඩුව එලවනකම් හරිද ඒක නිසා ඒ රටෙන් එන සල්ලි ටිකත් අපේ රටේ ණය බරට එකතු වෙලා දැන් 9 ලක්ෂ ගන්නම් ඊට පස්සේ 12 ලක්ෂ ගන්නක් ඉපදෙන දරුවත් ණය කරන තත්ත්වයක් තමයි තියෙන්නේ ඒ නිසා මුන් ඉන්නකම් මේ රටේ මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නවතින්නේ නැහැ ඊට පස්සේ උද්ඝෝෂණ නවතින්නේ නැහැ ඊට පස්සේ හර්තාල් නවතින්නේ නැහැ මේ රට අකර්මණ්‍ය වෙනෝ එතනින් ගේන සල්ලි ටිකට වඩා සල්ලි ප්‍රමාණයක් මෙතනින් ඒ කියන්නේ උත්පාදනය වෙන්නේ නැතුව මේ රට හිර වෙනෝ ඒක නිසා අන්නේ ඒ දේ හරියට තේරුම් ගන්න ඔබලාට හෙට ගෙදර දැන් දැන් සබන් ටික සබන් කෑල්ලක්වත් නැහැ නේ ඇඟේ ගා ගන්න. එතකොට ඉතුරු ටිකත් හෙට බෙහෙත් ටික නැති වෙලා දරුවෝ මිය දෙනකොට ඊට පස්සේ අම්මා තාත්තා මිය දෙනකොට කැන්සර් හැදිච්ච ලෙඩු මිය දෙනකොට තමන් බලාගෙන ඉඳෙද්දි ඇස් දෙක ඉදිරිපිට මිනිස්සු මැරලා වැටෙනකොට ඔයිට වඩා දේවල් ගන්න හිතෙයි. ඒක නිසා එතෙන්දී යන්න නැතුව මිනිස්සු ඒ වෙලාවට මරාගෙන මැරෙන්න හිතන්නේ නැතුව දැන් මේ උද්ඝෝෂණයට සහභාගි වෙන්න. උද්ඝෝෂණයට සහභාගි වෙලා දැන් ජවය දෙන්න මේ තරුණයන් කරගෙන යන අරගලය හරියට කල්ලිවල මේ රාජපක්ෂ හොරු ටික පන්නලිවල හරි මිනිහෙක් මේ ජනාධිපති පුතුවට වාඩි කල්ලිවල අපේ රට කෙලින් කරන්න. එතකොට ඒකට කෙලින් කරනකොට තමයි මේ රට හරි විදිහට ගන්න පුළුවන්. ඉතින් ඒ අරගලයට අපි හයිය දෙන්න ඕනේ ඒක තමයි කරන්න ඕනේ එතනින් එහාට දෙයක් කරලා වැඩක් නැහැ ඉතින් මම විශ්වාස කරනවා මේ අරගලය මේ රාජපක්ෂ හොරු ටික පන්නල මිසක් ඕ කිසි තරුණයෙක් නැගිටින්නේ නැහැ ලංකාවේ ඉන්න වෘත්තීය වේදීන් ඕ කිසි කෙනෙක් හැරෙන්නේ නැහැ ඒක නිසා අහිංසක ජනතාවට මම ඉල්ලීමක් කරනවා අපේ ඉස්සරහා මිනිස්සු මැරෙනකන් බලාගෙන ඉන්න නැතුව අපේ ඉස්සරහා තමන්ගේ දරුවට කරදරයක් වෙනකන් ඉන්නේ නැතුව මේ වෙලාවේ රට හරි විදියට කෙලින් කරන්න නැගිටින්න මේ වෙලාවේ හරි විදියට කෙලින් මේ රට කෙලින් කරන්න මේ උද්ඝෝෂණ මාලාවට සහභාගි වෙන්න ඒක තමයි වෙන්න ඕනේ එතකොට ලෝකේ ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන් ආසාවෙන් ඉන්නව දෙයනේ මේ රටට උදව් කරන්න මේ හොරු ටික ඉන්නකන් තමයි මේක දෙන්නේ නැත්තේ එක නිකන් කිව්වට ඕ ජනාධිපති හෙට මාඩු කල්ලි වෙලා බලන්නකෝ මේ රටේ මිනිස්සු කොච්චර උදව් කරනවද ආසාවෙන් කියලා හැබැයි මේ සර්වපාක්ෂික ආණ්ඩු කීලිවල බොරුවට මේව කරගෙන නම් මේව කරන්න එපා ජනාධිපති මාරු වෙලා රටර වගේන ජනාධිපති කෙනෙක් හෙට වාඩි කරන්න කෝ පුටුවේ ඕක කර්ලිවල බලන්නකෝ ඊට පස්සේ කොහොමද මේ ලෝකේ ඉන්න මිනිස්සු උදව් කරන්නේ කියලා ඉතින් ඒ එතෙන්ට දැන් මිනිස්සු ලෝකේ ඉඳගෙන කියනවා නම් තොපි ඉන්නකම් එක ඩොලරයක් එවන්නේ නැහැ කියලා ඒ එවන මිනිස්සුන්ට මනසට කතා කරන්න ජනාධිපති මාරු කරගෙන ඉන්නකෝ ලංකාවේ ඉන්න 70 පුරුත්ත බලට ඒක කොන්දක් නෑනේ ඕක ගිහිල්ලි වල හරියට ඕ ජනාධිපති මන්දිර වට කරපල්ලකෝ ඕකුන්ට එළියට බහින්න බැරි වෙන්න මේ කෑම් බීම ටිකවත් ගෙනියන්න බැරි වෙන්න වට කරගනින්නකෝ වට කරගෙන ලෝකුන් හරියට එළියට දාපල්ලකෝ කොන්දක් නැද්ද තොපේ ඒක නිසා ඕ ටික කරගෙන ඉවරලා හරියට මේ රටේ ජනාධිපති කෙනෙක් වාඩි කරගත්ත කියලා කියන්නේ අපි මේ රටෙන් මේ ලෝකෙම මිනිස්සු උදව් කරනවනේ අදට ගිහිල්ලෙන්නම් ඒක නිසා මේක හරි විදියට වෙනස් කරගන්නම් ලංකාවේ පුරවැසියන්ටත් ලොකු වගකීමක් තියෙනවා. දැන් ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ඩොලර් එකක් දෙන්න විදියක් නැහැනේ. රුපියලක් දෙන්න පුළුවන්. හැබැයි ඩොලර් එකක් දෙන්න විදියක් නැහැ. හැබැයි ඩොලර් එකක් දෙන්න පුළුවන් මිනිස්සු මුන් එලවපු ගාන ලංකාවට උදව් කරනවා කියන මිනිස්සුන්ගෙන් උදව් ගන්න මේ ජනාධිපති මාරු කරගන්න ඉල්ල ඉස්සෙල්ලා. අදට ගිහිල්ලා එන්නම්. ආයිබෝන්.